प्रधान हेतु तमय कसाद बेदपु मीसराणी मेंडिस्कियन कांताव मीट पेर कसाद बेदपु एक दरुमावा हैबै मैं कांताव गान्न प्रदेशे सुप्रकट हेरोइन जावारम करन ताकड़ी व्यापारुयक्गे दरुवेक मैं कांताव बोहोम किट्टुयेन वज्र अभय गुण वर्धन बात अंदुरनवा कोहोमदत मैं हनीमून एक वीडियो करे कवुद कियन एक तहम पहेदिली नै हैबै अंतर्जालयट मुदा हरला तियेन्ने යුරෝපයේ රටකින් කියන එක තමයි තාක්ෂණික අවබෝධයක් තියෙන සමහර අය පවසන්නේ කොහොමදත් අදාළ හනිමුන් එක වීඩියෝ කරලා තියෙන්නේ ජංගම දුරකථනයේ මේ අදාළ වීඩියෝ මේ වෙන විට විශාල වශයෙන් අන්තර්ජාලයේ විවිධ අසභ්‍ය වෙබ්සයිට් වල ප්‍රචාරය වෙමින් පවතිනවා මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා කොහොමද ඩීවී චානක සාමයේ අදාළ කාන්තාව කොටු පනින්නේ කොයි හෝටලෙද කියන එක අඳුර ගන්න බැරි වුණාට ඒක බොහොම පැහැදිලි සංචාරක හෝටලයක් කියන එක ඒ වීඩියෝ දිහා බලන් ඉන්න ඕන කෙනෙකුට පේනවා ටීවී චානක කියන මේ පාලකන්‍යා එහෙමත් නැත්නම් නාමල්ලගේ ඇටතලපු මේ පරයා මීට පෙරත් කාන්තාවක් විවාහ කරගෙන ඉඳලා දරුවෙක් එක්කම අනාථ කරලා ආපු එකෙක් ඒ වගේම මිහිස්රාණි මෙන්ඩිස්ටත් මේ වගේම ඉතිහාසයක් තියෙනවා මේ වීඩියෝ ආරම්භ වෙන වෙලාවේ මුලින්ම මේ ටීවී චානක අදාළ තමන්ගේ නිලාඹුව සමග දෑත කර්මාන්තය දෙනකින් තමයි මේ වීඩියෝ පටන් ගන්න. කොහොමදත් ටීවී චානක අඹුඩලෙන්සුව ගලවන තැන ඉඳලා වැඩි අහවල් කරන තත්වාම විවිධ ආකාරයේ දර්ශන රසක් මේ වීඩියෝවේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තනින් තන ටීවී චානකගේ ඡාය රූප සහ අදාළ කාන්තාවගේ ඡාය රූප කිහිපයකුත් එකතු වෙලා තියෙනවා. බලනකොට පේන එක කාරණයක් තමයි නැත්නම් මේ වීඩියෝ දිහා පරීක්ෂාමේ කාර්යව බලනකොට පේන කාරණයක් තමයි මේ මිහිස්රාණි මෙන්ඩිස් කියන කාන්තාවගේ මීට පෙරත් අන්තර්ජාලයේ මේ වගේම කුටුපනින වීඩියෝ එකක් තියෙනවා මේක ප්‍රතිවද කරලා තියෙන්නේ වජිර අභේගුණ වර්ධනගේ ගෙදර ඔහුගේ ඩ්‍රයිවර් විසින් එහෙම නැත්නම් මේ අදාළ කාන්තාව නැත්නම් මේ මිහිස්රාණි කියන බඩ මීට පෙර වජිර අභේගුණ වර්ධනගේ ගෙදරක කොළඹ තියෙන ගෙදරක නැවතිලා ඉඳලා තියෙනවා ඒ කාලේ ඇයට ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා ඩ්‍රයිවර් එක්ක එහෙම නැත්නම් වජිර අභේගුණ වර්ධනගේ තියදුරා එක්ක ඉන්පස්සේ අදාළ පුද්ගලයා මේ කාන්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණාට පස්සේ අදාළ කාන්තාව සමග කොටුපටින එකක් වීඩියෝ කරලා ඒක මීට පෙර අන්තර්ජාලයට මුදා හරලා තියෙනවා ඒ වීඩියෝවත් අදටත් අන්තර්ජාලයේ තියෙනවා කොහොමදත් මිත්‍රෝනි අදාළ කාන්තාව මේ විදිහට ඉඳලා පස්සේ කාලෙක තාත්තා බොහොම අමාරුවෙන් මේ අතරමැදි පාවිච්චි කරලා එහෙම නැත්නම් කපුවේ පාවිච්චි කරලා මේ රටේ හිටපු සුප්‍රකට ස්නව ශල්‍ය වෛද්‍යවරයෙකුට විවාහ කර දීලා තියෙනවා. ඒ වෛද්‍යවරයාගේ මේ අදාළ කාන්තාවට දරුවෙකුත් ඉන්නවා. නැත්නම් දියණියක් ඉන්නවා. කොහොමදත් මේ වෛද්‍යවරයා සමග ඇති කරගත්තු ගැටුමකින් මේ කාන්තාව ඩිවෝස් වෙලා තමයි ඉන්පස්සේ මේ ඩීවී චානක කියන පරයා සමග කසාද බඳින්නේ. මිත්‍රෝනි ටීවී චානක මුලින්ම මේ කාන්තාලාව කටට මුත්‍රා කරගන්නා දර්ශන කීපයකුත් මේ වීඩියෝයේ දක්නට ලැබෙනවා. එහෙම නැත්නම් මේ අදාළ කාන්තාව මේ පුද්ගලයා සමග රතිය කෙලියේ යෙදෙන්නට පෙර බීම නැත්නම් වෙර් කීපයක් බොන දර්ශන කීපයක් දකින්නට තියෙනවා. ඉන්පස්සේ අදාළ කාන්තාව දන්දේ සුරුට්ටුවක් වැනි දෙයක් පානය කරන බවකුත් පේන්නට තියෙනවා. ඒ වගේම ටීවී චානක හෙරොයින් වලට සමාන දෙයක් පාවිච්චි කරන දර්ශන කීපයකුත් මේකෙත් තියෙනවා. කොහොමදත් ඒ අදාළ ද්‍රව්‍ය මොනවාද කියන එක ඉතරම් පැහැදිලි නෑ. කොහොමද ඉන්පස්සේ අදාළ කාන්තාව ටීවී චානක දනගස්සලා මුත්‍රා කරන දර්ශනයක් මේ වීඩියෝවේ තියෙනවා. මේ දර්ශන දිහා බලන් ඉන්නකොට සමහර අය දක්වන අදහස තමයි මේ අදාළ පටිගත කිරීම සමහරක් චානකම තමන්ගේ ආශාව සඳහා කරගත්තද කියන ප්‍රශ්නේ. මොකද අද වෙනකොට සමහර පුද්ගලයෝ තමන් සමහර දේවල් කරනකොට ඒවා වීඩියෝ කරගන්න පුරුද්දක් තියෙනවා. ඔබට මතකයි පහුගිය කාලේ සනත් ජයසූරියත් මේ වගේම කර්මාන්තයක යෙදෙන දර්ශන කීපයක් පටිගත කරලා මේ අර ලංකාවෙන්නේ සුප්‍රකට channel එකක් දැන් කයිතිකාරයෙක් බැඳලා ඉන්න අඹුවක් එක කොටුපයින වීඩියෝවක් මේ වගේම අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. ඒක
සනත් ජයසූරියම පටිගත කර ගත්ත එක. ඒ හින්දා ඔය ගාල්ල පැත්තේ නැත්නම් දකුණු පැත්තේ ඉන්න සමහර හරක්ට මේගේ මේ වගේ ආශාවන් තියෙනවා. කොහොමදත් මොකක් කොයි විදියට පටිගත ගත්තත් මේක මේ වෙනකොට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. ඒ නිසා මේක සියලුම දෙනාට කරදරයකින් හිරිහැරයකින් තොරව බලාගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ලංකාවේ ඉන්න සමහර මිත්‍රයන් සදහන් කරන පරිදි මේක ලංකාව තුල ඉඳගෙන බලන්න විදිහක් නැහැ. මොකද ලංකාවේ බලන්න බැරි විදිහට බ්ලොක් කරලා තියෙනවා. හැබැයි ඔබ දන්නවා වර්තමානයේ පවතින සාක්ෂිණිය යොදාගෙන ඕනම කෙනෙකුට මේක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉන් පස්සේ අදාළ මේ ටීවී චානක දන ගහගෙන අදාළ කාන්තාව අස්සය ගෝල් ටික් ටික් පදින වීඩියෝකුත් දකින්නට තියෙනවා. කොහොමදත් අදාළ කාන්තාව කරේ තියාගෙන සෑනයට ගෙන යමින් පස්සේ තමයි රති කෙලිය ආරම්භ කරලා තියෙන්නේ. කොහොමදත් පැයකමාරක් දෙකක් ඇතුළත මුන් දෙන්න පෙරේතයා පොලේ ගැහුවා වගේ වැටිලා ඉන්න දර්ශන කීපයකුත් කියනවා. කොහොමදත් මේ වීඩියෝ විනාඩි 30කට ආසන්න කාලයක් පටිගත කරපු දෙකක් එම නැත්නම් කාලයක් යන එකක් විවිධ අවස්ථා මේක ඇතුලේ කපල එඩිට් කරපු එකක් කියන එක තමයි පේන්නට තියෙන්නේ. කොහොමද ටීවී චානකේ හෙළුව මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. මීසරාණි මෙන්ඩිස් කියන මේ හොර බඩ මීට පෙර කසාද බඳලා හිටපු අර අහිංසක ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයා මේ වෙනකොට තමන්ගේ දරුවා ගන්න බැරුව විශාල අර්බුදයක ඉන්නවා. සාමාන්‍ය මිත්‍රෝනි මේක ලංකාවේ අලුත් කාරණයක් නෙමෙයි. ඔබ දන්නවා මේ වෙනකොටත් අර තවත් නාමල් එක්කම කොටුපඩුපු බඩ හින්දත් මේ වගේම විශේෂඥ වෛද්‍යවරයෙකුට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ දන්නවා පහුගිය කාලයේ තුල මේ සිද්ධියත් අපි ඔබට එළි කරා. කොහොමදත් මිත්‍රවරුනි මේ වෙනකොට ටීවී චානකද සහ මේ මිහිසුරාණි මෙන්ඩිස් මැදිහත් වෙලා මේ අදාළ ශල්‍ය වෛද්‍යවරයාගේ දරුවා ඔහුට ලබා නොදෙන්න තමන්ට කරන්න පුළුවන් හැම අනීතික බලපෑමක්ම කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයා මේ වෙනකොටත් අගවිනිසුරුවරයාටත් ලියලා තියෙනවා. හැබැයි ඔබ දන්නවා නඩු තාම්දුරංගේ බඩු තාම්දුරංගේ කියන කාරණේ සාමාන්‍යයෙන් අපේ රටේ නඩුකාරයෝ මේ වෙනකොට දේශපාලඥයෝ ගහන බැරේට හෙළු වෙල්ලෙන් ඩිගා නටනවා. ඒ නිසා කිසිම කෙනෙකුට නීති ඉදිරියේ සාධාරණයක් ඉෂ්ට කරගන්නට බෑ. හැබැයි ටීවී චානක මේ වෙනකොට රෙද්ද උස්සගෙන තමන්ගේ බඩත් එක්ක හතර වටේ දුවනවා මේ වීඩියෝව කොහොම හරි අන්තර්ජාලයෙන් ඉවත් කරගන්න. කොහොමදත් මිත්‍රවරුනි ඔබ දන්නවා net එකට යමක් දැම්මට පස්සේ ඒක අයින් කරගන්න එක පහසු නෑ. අනිත් කාරණේ තමයි මේ චානකය බඳලා ඉන්න බඩගේ පරණ වීඩියෝ මීට සෑහෙන කඩකට පෙර අන්තර්ජාලයට දාලා තියෙන්නේ. ඒකත් අයින් කරගන්න මුන් තාමත් දඟලනවා. කොහොමදත් ටීවී චානක විතරක් නෙමෙයි මීසරාණි මෙන්ඩිස් කියන මේ හොර බඩගේ හෙළුව මේ වෙනකොට හැමෝම දැකලා ඉවරයි. අනිත් කාරණේ තමයි මේ චානක කියන පරයා කසාද බඳලා තියෙන්නේ දකුණේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ගේ දරුවෙක් කියලා කිව්වට මේ ව්‍යාපාරිකා හෙරොයින් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලෙ. ඒ විතරක් නෙමෙයි ඔව් තමන් වෙනුවෙන් වෙන පුද්ගලයෝ මුදල් වලට හිමන් එකට යමන බිස්නස් එකක් කරගෙන යනවා. කොහොමදත් මිත්‍රෝනි දවසින් දවස මේ රටට හෙන ගහලා තියෙන්නේ මේ වගේ පරයන්ගේ පරදේශ පාලනය නිසා. මේවට අපිත් වගේ කිය යුතු වෙනවා. මොකද කොන්දේසි විරිතව හරක් වගේ අවුරුදු 5-6කට සැරයක් ගිහිලා දේශපාලඥයන්ට ජය වේවා කියලා අපි කතර ගන්න හින්දා තමයි අපට මේ විදියට හත් පොළොවේ ගාගෙන විඳවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාල කන්‍යක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිතුණි. අර්ධිත ජයග්‍රහණයක් නමුතු ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.